भगवान अभी वर्गकाले प्रमेय तुना करा मैं मात्र है तुना करा गेला ये दिन से माफ करा दे वर्गपाले पटांगा नहीं लगे ये भाग करा आई बराई है ना जब बेदी में करा रहे हैं पटांग दाम एक्सरसाइज दस माला दीर के लंग गए दस माला आपके तरह तो अरे अभी दहाँ वर्गपाल विकारण वर्गपाल दहा आधार එතකොට මේ සමාන්තරාස්තිය මෙන්න මේ AB කියන ආධාරකයේ මත මේ සමාන්තර දෙක දෙක අතර පිහිටනවා කියලා මේ පාඩමේ ඇටික කියන්නේ. හරිද? මේ AB CD සමාන්තරාස්තිය මේ සමාන්තර දෙක දෙක අතර තියෙනවා ආධාරකයේ AB. දැන් ප්‍රමේය කියන්නේ තවත් සමාන්තරාස්තියක් ගන්නකොට මේ ආධාරකයේ තියෙන මොනවාද? ඒ සමාන්තර දෙක දෙක අතර තියෙන ඒවා වර්ගඵලයේ සමාන आधार මේ ආධාරකයේ උදම ත්‍රිකෝණයක් තියෙනවා මේ සමාන්තර රේඛා දෙක අතර සමාන්තර දෙක අතර ත්‍රිකෝණයක් තියෙනවා කියනවා මෙහෙමයි තියෙනවා සමාන්තර රේඛා දෙක කොහොමද තියෙනවනම් ත්‍රිකෝණය මෙහෙම තියලා හරියන්නේ නැහැ මෙහෙම තියලා
ඒ ත්‍රිකෝණේ පාද තුනෙන් එකක් පාද තුනෙන් එකක් මේ සමාන්තර රේඛා දෙකෙන් එකක් උඩ තියෙනවා කියනවා. අනිත් ශීර්ෂය මේ උඩට යනවා. මෙහෙම කියනත් පුළුවන්. මේ පැත්තේ ආධාරක. එතකොට අපි කියනවා මෙයාට ආධාරක. සමාන්තර රේඛා වක්‍රයට සෙට් වෙලා තියෙන එක තමයි ආධාරක. එතකොට ABC ත්‍රිකෝණයේ ආධාරකයේ AB PQR ත්‍රිකෝණයේ ආධාරකයේ PQ සමාන්තර රේඛා දෙකෙන් එකක් උඩ තියෙන එක තමයි ආධාරක. මේකේ ආධාරක මෙන්න ආධාරක. දැන් අපි මෙන්න මේ AB ආධාරකයෙන් තියෙන ත්‍රිකෝණයක් කරලා තියෙන මේ සමාන්තර රේඛා දෙක අතර. අතර කියන්නේ ඊළඟ මේ කුණු සෙට් එක මෙහෙම තිබුණොත් බෑ. කොහොමද තිබුණොත් බෑ. එහෙම තිබුණත් බෑ. අවරේණි අවෙන් ගණන් යන්නත් බෑ. මගලි නවතින්නත් බෑ. දානටකින් අර කුඩේම නවතින්න. එතකොට තමයි මේ ත්‍රිකෝණේ සමාන්තර රේඛා දෙක අතර තියෙනවා ආධාරක AB කියලා. දැන් මේ රූපේ තියෙනවා එකම ආධාරකයේ වන දෙකේම ආධාරක AB ABCD වලත් ආධාරක AB AB E වලත් ආධාරක AB එකම ආධාරකයේ හා එකම සමාන්තරකල ත්‍රිකෝණිකුයි සමාන්තරාශ්‍රයකින් කියනවා නම් ඒ සමාන්තරාශ්‍රය මේ වගේ දෙගුණයක්. එහෙම නැත්නම් සමාන්තරාශ්‍රයෙන් භාගයක් ත්‍රිකෝණ. සමාන්තරාශ්‍රය වර්ගඵලයේ 50යි නම් ත්‍රිකෝණයේ 50යි. හරි. ඒක නම් හරි ලේසි සාධනය කරන්න. මේ දෙක අතර ලම්බ දුර x කියලා ගත්තොත් මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයේ AB ආධාරකයේ වැඩි කිරීම ලම්බෝෂණ සමාන්තරාශ්‍රය වර්ගඵලයක් නැහැ නේද? මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයක් නැහැ. මේ පාදයේ දිග මේ දෙක අතර ලම්බ දුරෙන් වැඩි කරලා ලම්බ දුර මෙතනින් හැදුවා මෙතනින් හැදුවා එකයි. ඒක සමාන්තරණ රේඛා දෙක. එතකොට AB වැඩි කිරීම ඒක. ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයයි ආධාරකයයි කියන ලම්බසේ ආධාරකයේ භාගයයි AB වැඩි කිරීම ලම්බසයෙන් මේකේ මෙන්න මේකේ මේක තමයි ඇත්තට මේකේ කොහොමද ත්‍රිකෝණයක මෙහෙම මහා කෝණීය ත්‍රිකෝණයක ආධාරකයෙන් මේක තියෙන මෙතන ඉතින් මෙතන සමාන්තර රේඛාවක් අඳලා තියෙනවා මෙතනින් ගත්තත් එකයි මෙතනින් ගත්තත් එකයි මෙතනින් ගත්තත් එකයි මෙතනින් ගත්තත් එකයි කොහෙන් ගත්තත් එකයි දැන් මේක ඉන්නේ මෙහි නැත්තම් මෙතන මේ සමාන්තර රේඛා දෙක අතර ලම්බ දුර කොතනින් ගත්තත් එකයි. එතකොට මේ සමාන්තරාශ්‍රයේ උසස් x මේ ත්‍රිකෝණයේ උසස් x. ඒ නිසා සමාන්තරාශ්‍රයේ AB x එතකොට මෙතන AB වැඩි කිරීමේ AB වැඩි කිරීම එතකොට මෙයාගේ භාගය වෙනවා. ඒ නිසා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හරියටම භාගය. හරිද? එහෙනම් මේ තමයි සමාන්තරාශ්‍රය. AB වැඩි කිරීමේ සමාන්තරාශ්‍රයයි තව සමාන්තරාශ්‍රයේ භාගය එහෙම නැත්නම් ත්‍රිකෝණය වගේ දෙගුණයක් සමාන්තරයි. හරිද? දැන් මොකක්ද ප්‍රමේ? එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා දෙක අතර ත්‍රිකෝණයක් සහ සමාන්තරාශ්‍රයක් තියෙනවා. සමාන ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමාන්තරාශ්‍ර වර්ගඵලය මේ දෙකක් එහෙම නැත්නම් සමාන්තරාශ්‍ර ත්‍රිකෝණයේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය භාගයක්. යාගම අපි ප්‍රමේයයන් අතර මට අද වැඩි ව මාංශයෙන් එපා ගණන් හදන්න ඕකද නෑ වැඩි එන්නේ නැහැ ඒක දස් පත්‍රයක පොඩි ගණනක් එනවා හැබැයි අර මා සයන්ස් මැත්ස් එක මම කරන්නේ ඒක තුනම ඒවල නම් මුලින්ම ගන්න ගන්නවා ආ ප්‍රමේයයන් අතර එකම ආධාරකය හා එකම ආධාරකය හා එකම සමාන්තර රේඛාක එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර ත්‍රිකෝණයක් සහ සමාන්තරාශ්‍රයක් ත්‍රිකෝණයක් සහ සමාන්තරාශ්‍රයක් පිහිටායක් නම් ත්‍රිකෝණයේ වර්ගඵලය
समांतरास्य वार्गफलेन हरि अदाप्ति साधन है साधन उनको तोड़ने के बाद इतने साधन इलान नहीं है जो ना किन्हीं का ध्यान रख के लेता है ना हम लोग ऐसा क्या ध्यान नहीं है कि कोने वाले को पहले समांतरा से भाग गए हर जगह तो बोले दाखिल बार में लिया कि मैं हटा दाखिल तीनों बार दाखिल तीन एबीसीडी समांतरा से हाँ एबीपी की कोने एक आधार गया एक समांतर रेखा पर बी है एक आधार के एबी एक समांतर रेखा पर मेरे एक मैं क्या रहते ना ඒ ප්‍රමේය දාන්න පුළුවන් එහෙම තියෙනවා නම් විතරයි තම සමාන්තර රේඛා දෙක අතර තියෙනත් ඕනේ ආදාය වේ කම වෙනවා මේක මේකත් වෙන්න පුළුවන් මේකත් වෙන්න තියෙන පුළුවන් එහෙම තියෙනවා මේ ආධාර කියලා මෙහෙට ත්‍රිකෝණය තියෙන පුළුවන් ඒකට අනිත් පැත්තට එහෙනම් ත්‍රිකෝණය සමාන්තරයි මේක තියෙන්නේ ත්‍රිකෝණය සමාන්තරයි හරිනේ හරි දැන් ඒකට අපි ඒක සාධනීය ප්‍රයුක්ත තියෙනවා සාධනීය ප්‍රයුක්ත තියෙනවා एबीपी के कोने वार्ग पाले समान है भागे आए एबीसीडी वार्ग पाले ये दोनों समांतर राशि के लिए दान दोनों ये समांतर राशि के लिए वार्ग पाले हैं निगरान साल अब बड़ी निर्माण एक कारण होने अगर हमें रूप साथ में नहीं इन नेहारी अभी बोल देते हैं मैंने मतलब नाम तो करें कावा का नहीं हूँ मेरे काम हो रहे हैं ना है अरे क्या नहीं माने समांतर रेखा अंतर लंबा उसे अच्छा लंबा दूर है समांतर रेखा में लंबा उसे एक प्लेसर लापनु करूं एक प्लेसर लापनु करूं हमारी लापनु करूं लेबी है कौन सा लापनु करूं लेबी लापनु करो क्या क्या हमें यानी पाएं हाँ एच के लगाने का लगी है ना एच के लगाना एम ये मॉडल यानि सल्ला एबीपी की कोने वाले पाले यानि एबीपी की कोने वाले पाले अभी बागे एबी वैक्टरी में एच मैं तो आपके मेनू पर हूँ ये देखा नहीं किधर का हूँ हम देखा नहीं किधर है और ये मगर ना नहीं ये पहले मैं देखी मैं किधर देखा वैली की भी मत ये भी ई बार को पाले समान है ये भी वैली की भी नहीं बहुत ज्यादा है ना ये लगते हैं हमी करते बात कर समांतर राशि वाले ए बी सी डी समांतर राशि वाले पाले समान है आधार के वाली के लिए मिला मुझे फिर मित्र तो ना गेट है के लिए हम लोग आ गया है आधार के वाली के लिए मुझे फिर हम आ गया है आधार के मुझे ये कर लिया ना ए बी वाली के लिए मुझे आधार के वाली के लिए मुझे बागे नहीं है, हाँ, दें मेरे को क्या बोलना, मेरे के ए बी एच, मेरे के सी बी, है ना मेरे के लिए समान, तब तक शॉई, हमें दिखाएं तो लेके काले से होगा, देखते हैं तो हम देखेंगे वही करो, मेरे पास तो देखेंगे वही करो हमें क्या तो देखते हैं ना, मेरे पास तो देखेंगे ना, देखते हैं तो पैटर्न होता है, ना नहीं देखेंगे मैं करा, तो मेरे के ना, मेरे के ना समान है तो मेकअप भी देख समान है
මේකේ පොඩි දිගුවක් තියෙනවා මෙන්න මෙහෙම සමාන්තර රාශියකුයි ත්‍රිකෝණිකුයි තියෙනවා එකම සමාන්තර එක අතර තමයි තියෙන්නේ දෙක වෙන වෙලා තියෙනවා අරක තියෙන එක උඩට ගන්න මෙතන දෙච් එක සමාන එකම ආධාරක එකම ආධාරක කියන්නේ සමාන ආධාරක සහ එකම සමාන්තරක තියෙන සමාන. හරි? ඒක නිසා. හැබැයි ප්‍රමේය තියෙන එකම මෙතන තියෙන එකම මෙතන තියෙන සමාන. ඒක වෙනස ප්‍රමේය තියෙන නේද? එකම. එකම සමාන ක්‍රයයි දෙක සමාන නේද? ඒක තමයි ඇඳලා තියෙන්නේ. සටහන දෙනවා. හරි. එතකොට කියන්න ඒක කියන්න ආධාර සමාන නිසා උනේ ලියන ආධාරක සමාන නිසා සටහන දෙන්න ඇතුළ ලියන්න පළවෙනි දුරු ආධාරක සමාන නිසා AB AQR EQR කෝණේ සමානයි භාගයයි ABCD වර්ග ඔතන ඇතුළ ලියන්න ප්‍රමේයට ලොකු ගණන් එන්නේ නැහැ එකිනෙක කිසි අවුලක් නැහැ අභ්‍යාස මාලාව අතර මොකද අහගන්න ඕනේ මේ ගානම කොහොමද අල්ලගන්නේ මේ හදන විදිහ එතන තමයි ටිකක් අවුල තියෙන්නේ දැන් තව පොඩි අත්අඩංගුවක් තියෙන මේ විදිහම දැන් මෙහෙම සමාන්තර රාශියක් තියෙනවා නේද කොහොම සමාන්තර රාශිය ඉතරයි දැන් මේ සමාන්තරස්ය තියෙන්නේ මෙන්න මේ සමාන්තර දෙකාගේ පාතරේ කියලා කියනවා. නිකට ඇන්නොත් පේනවා එහෙනම් මේ සමාන්තර දෙකාගේ පාතරේ තියෙන්නේ නම් මේ පාදරය. එහෙම දෙකිනේ. පැහැදිලිද? මේ සමාන්තරස්ය තියෙනවා නම් මේක සරකන්න පුළුවන්. මේ ආධාරකයේ තියෙන මේ සමාන්තර දෙකාගේ පාතරේ තියෙන්නේ. මේක නිකට ඇන්නොත් නැහැ. පැහැදිලිද? එහෙම නැත්නම් අනිත් පැත්තට සරකන්න පුළුවන් මෙහි
මේ සමාන්තර රාශියේ තියෙන්නේ මේ සමාන්තර රේඛාවේ අතර මේක ආදාහ. මොනවා පොඩ්ඩක් අමුද ගන්නවද ගණන් කරලා. මේ මේ සමාන්තර රාශියේ දෙපැත්තම බලන්න. මේ සමාන්තර රාශියේ තියෙන්නේ මේ ආදාහරේ කියන මේ සමාන්තර රේඛාවේ පාද. මේ සමාන්තර රාශියේ තියෙන්නේ මේ ආදාහරේ කියන මේ සමාන්තර රේඛාවේ. එතනද විගට ඇතුළේ යනවා. මෙහෙම හිතුවොත් නම් ඔයාලට තරගල කියන දුක කිව්වොත් ඉවරයි. එතකොට මේ ආදාහරේ කියන්නේ ABC ස්ථේන වල දෙන්නේ. දැන් මේක දුන්නහම මෙන්න මෙහෙම මේකේ දත්ත දුන්නහම ABCD සමාන්තර රාශිය. එතකොට දැන් ඔයගලන්ට එකපාරට උගුට එන්න ඕනේ මේ දෙකත් සමාන්තර රේඛා මේ දෙකත් සමාන්තර රේඛා. මම කියන්නේ තේරෙනවද? එන්නේ අදාළ සුළු තියෙනවා. මම පොඩ්ඩක් ආයෙත් ඒක කියල ගන්නම්. දැන් ඔය සමාන්තර රාශියේ අපිට සලකන්න පුළුවන් මේ සමාන්තර රේඛා දෙක අතර තියෙන කිව්වොත් හිතන්න පුළුවන්. පේනවද ඒ කියන්නේ කියලා? එහෙම නැත්නම් මේ සමාන්තර රේඛා දෙක අතර තියෙන දේ හිතන්න පුළුවන්. හරිද මේක? ඒක තමයි දුරු වෙනවා. හරි. එතකොට අපිට පෙන්වන්නලු AB cube ත්‍රිකෝණ විභාගයේදී එහෙමයි සමාන හදන කොටත් එහෙමයි අපිට වර්ගඵලයෙන් සමාන කියන්නේ ත්‍රිකෝණ පොඩ්ඩක් නම් අඳුරු කරගත්තොත් ෂේප් කරගත්තොත් ලේසි. හොඳට පේනවා. මෙන්න බලන්න මම මේක පොඩ්ඩක් ඔයාලට දුන්නා කරන්න. A B E A B E මෙන්න මේ කැන්සලින් දුක්ක් නිකන් මොනවා හරි එකතු කිරීම ටිකක් හරි ඉන්ටර් ටිකක් හරි පොඩ්ඩක් හොන් දාන්න හොන් වලින් කොහොම එකක් හරිද මොකද ඒක A B E කියනවා සමානයි කියලා පෙන්නනවා අනික මොකද B C B C P ඒකට මම දාන්න එකතු කිරීම ගන්න चतुराश्रयात्मक BCP ත්‍රිකෝණය කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ ගණන් හදනකොට අපි කරන්නේ මෙයාට සමාන එකක් හොයනවා. මෙයාට සමාන එකක් හොයලා හොයලා මේ දෙක සමාන කරනවා. බොහෝ විට මේ දෙක හිරුවහම එකම උත්තරේ මේක PQRS කොහොම භාගයේ PQRS කියන්නේ නැව මේකත් සමාන භාගයේ PQRS මේක නම් මේක සමාන මේක අමාරු නම් මේකට එකක් වෙනවා මේකට වෙන එකක් වෙනවා ආයේ මේ දෙක හිරුවහම ආයේ එකටම සමානයි. ගන්න අමාරු. දැන් ගන්න ලේසියි. පළවෙනි තියරේම න්‍යායන එකයි සමාන. කොහොමද එහෙම තමයි එන්නේ. දැන් මේකත් එහෙම වෙයි. බලමු. දැන් ඒ ක්‍රම ටික අල්ලගත්තානේ නේ? හරි. ඊට පස්සේ හිතන විදිහ මම මේ කියන්නේ. ගානකට සංකල මට උත්තර ටික කියන්න ළමයි කියලා කියන්න වැඩක් නැහැ. ඒක ගානකයි තනියෙන් හිතන්න පොඩ්ඩක් ඉන්න බෑ. දැන් සම්මත කරන්න හැකියාවක්. හරි. දැන් මෙහෙමයි ඊළඟට වැඩේ. දැන් අපි ගන්න මේ ත්‍රිකෝණය. දැන් අපි ප්‍රමේය දාන්න නම් මේ ත්‍රිකෝණේ දාගන්න ඕන සමාන්තර රේඛා දෙකක් අතර තාර ප්‍රමේයන්නේ එහෙනම් දැන් මේ රූපේ තියෙන සමාන්තර රේඛා දෙක දෙක. දැන් හැබැයි සමාන්තර රේඛා දෙක අතර දාන ත්‍රිකෝණයක් හැම කිස්සෙම මේ ත්‍රිකෝණේ පාද තුනේ එකක් වෙනවානේ. මේ එක්ක මේ පාදේ, එක්ක මේ පාදේ, එක්ක මේ පාදේ ඒ තුනේ එකක් සමාන්තර රේඛා දෙකකින් එකක් උඩ සෙට් කරගන්නවා. එක්ක මේක මේ පාදේ මේ සමාන්තර රේඛා දෙක උඩ. එහෙම නැත්නම් මේ පාදේ මේ සමාන්තර රේඛා දෙක උඩ. එහෙම නැත්නම් මේ පාදයේ මේ සමාන්තරද මේක නම් මේ පාදයේ තමයි සමාන්තර රේඛාව ගන්න. මෙහෙම සමාන්තර රේඛාව දෙනවා. මේ පාදයේ තමයි සමාන්තර. දැන් මම කියන්න ඉස්සෙල්ලා මම කොහොමද බිංදු බිංදු ත්‍රිකෝණය දැන් මම මේ කරන්නේ බිංදු 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 ත්‍රිකෝණය සමානයි ධන 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 ත්‍රිකෝණය කියලා පෙන්නන්න. හරි. අපුරුවනේ නිකන් රූපේ බලන්න. ඔගොල්ලෝ මට කියන්න
බිංදු 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 අනිත් ත්‍රිකෝණය අපි මොන සමාන්තර රේඛා දෙක අතරට දාගන්නේ එහෙමනම් කවුද ආදාහ බලන්න වාග බිංදු අනිත් ත්‍රිකෝණය විතරක් තේනවා අනිත් ඒවා නොපේ බිංදු අනිත් ත්‍රිකෝණය නම් මොන සමාන්තර රේඛා අතරට දාන්න කොයි එක දාගන්න පේනවද වෙන මැද්දොත් නම් පේනවා වෙනනම් නින්නතෝ පේනවා මම අනිත් එක මැකුවත් පේනවා නේද බලගත්තද හරි මෙන්න මෙහෙම තියෙන මේක අහන්න रेडी है මේ සමාන්තර අනිත් එක නම් යා. එහෙනම් කවුද ආදාහන්නේ? ඒ. ඔන්න ඔබ ඉස්සලම අඳුර ගන්න ඕන. කවුරු කියලෙන්නේ නැහැ. හැම තිස්සම දාන්න ඕන සමාන්තර රේඛාවක් අස්සට. දානකොට එක පාදයක් සමාන්තර රේඛාවක් උඩ ඉන්නවා. හරිද? මේ සමාන්තර රේඛා දෙක අතර මේ යයි. හරි? මේ සමාන්තර රේඛා දෙක උඩ එකක් උඩ මේ පාද තුනේ එකක්වත් නැහැ නේද? පේනවද? මම කියන්නේ පේනවද? මේ පාද තුනේ එකක් හයි. මෙන්න මේ මම කියාගෙන ඉන්නේ බඩකෑලේ දෙක උඩට සෙට් වෙනවා සෙට් කරලා එහෙම තිබ්බොත් ඔන්න කියන යටපාදේ බඩේ සෙට් කරලා අන්න එනම් හරි දෙමළේ එනම් දැන් ඔන්න මේ ABC ත්‍රිකෝණය මෙන්න මේ සමාන්තර රේඛා දෙක අතරේ ඉන්න කවුද ආධාරක AB හරි ඒක අඟකට දිස්සෙන ඊට පස්සේ අපි ඊළඟ වැඩේ තමයි අපි ප්‍රමේය දාන්න ඔය ආධාරකේම තියෙනවා ඔය ආධාරකේම තියෙනවා ඔය සමාන්තර රේඛා දෙක අතරම තියෙන සමාන්තර රසයක් තියෙනවා නම් බලන්න તો මේ දාන්න ඕන සමාන්තර රස ත්‍රිකෝණ විතර මේ ආධාරකේම තියෙනවා මේ සමාන්තර රේඛා දෙක අතර තියෙන මේක බොහොම ලස්සනට හැදෙන්නේ තේරෙනවද එතකොට මේ 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 මම බඩ කැලේ දෙක සමාන්තරයක් ගත්තොත් එහෙම එතකොට මොකද වෙන්නේ මෙහා තමයි ත්‍රිකෝණයේ ආධාරකය. හරිද? මේ දෙක අතර තියෙන මෙහෙම දුක ළඟින්න. මෙහෙම සමාන්තර රේඛාවක මොන ඉඳගෙන කොහොම වැඩේ ඉඳෝමයි. එතකොට මේ ත්‍රිකෝණයේ ආධාරකය මෙයා. මේ දෙක අතර මේ සමාන්තර රාශිය ආධාරකය මෙයා. මේ දෙක අතර තියෙන එහෙනම් අපේ ප්‍රමේය තමයි කියන්නේ. මොකද ත්‍රිකෝණ වාර්පය සමාන්තර රාශිය බා හරිද කවු සමාන්තර රාශිය A B C D යන තුන A D C D යන පිළිවිදියේ මෙයා සමානයි කලින් එක පස්සේ බලමු භාගය A D C හරිද ඒක වෙනවද તો මේ දෙලිම දැන්න දැන් අරයට යාකත් ඔය සින්දුවම දාන්න ඕන දාගන්න ඕන සමාන්තර රේඛා දෙකක් අතරේ ආධාරකේ කවුද කියලා හොයාගන්නවා ඒ ආධාරකයෙන් දෙක සමාන්තර රාශියක් ගන්න මේ සමාන්තර කිනොත් බලන්න. ඔබට පේන මොක කරගන්නවද? මට මේක දැන් උත්තරේ කඩලා ලියලා ඔබලට මේ තමයි ළමයි මෙලමයි වෙයිමා එකින් එක සමානයි ළමයි ටික කියලා ලියන්න පුළුවන්. ඔබ වෙන හැටි කියලා ගන්න බැහැ. මේක තේරුවා. හරි පැහැදිලිද? අර ප්‍රශ්නේ තියෙන ළම ඉන්නේ මේක මේ අර රූපයේ තමයි මේක අමාරු අල්ලගන්න. මෙහෙම තිබුණ නවල තේනවා. මේක අර මෙඩිකුලේදී ඉන්න හරියමාරු අපතෝණේ විතරක් හයිලයිට් කරලා මෙන්නේ. අස්සේ අපතෝණේ විතරක් පේනවා. මේක තමයි ජෝමැට්‍රි ලාමා. ඒක ඉතින් එයා ගොඩ කරගන්න. මේක දැන් තේරෙනවා මේ. මේක ඕනේ නේ. කවුද ආදාහන? මේකේ සමාන්තර රේඛාවක් නැහැ. ඒ රේඛා දෙකෙන් එකක් උනත් ඔය අපේ ත්‍රිකෝණේ පාද තුන මේකම නෙවෙයි. 1 2 3. ඔය තුනෙන් එකක් අපේ සමාන්තර රේඛාවක් ඉඳි නොනිනවා දෙක එකක්වත් නැහැ. මේ දෙක ආකෘති දෙකයි. හරි? මේ දෙක මොන නෑ කියන්නේ? දැන් තේරුණාද? ඒක තමයි දක්ෂ වෙන්නේ. ඒක අල්ලගත්ත නැත්නම් මම ගන්න හදන්න බෑ. අනේ හදන්න බෑ. ෆෝන් හරි. දැන් සමාන්තර රේඛාවක මේ දෙක දැන්. මේ අතර කියන්නේ. මේ දෙක අතර තමයි මෙන්නේ ධන ලක්ෂණ දාපු කවුද ආලකට මෙයා. දැන් මට කියන්න මේ සමාන්තර රේඛාවක අතරේ නේද? මෙයා ආධාරකයේ වෙන සමාන්තර රාශියක් තියනවා කියනවා. अब
BCDE කියන්නේ බා මෙතන ABCD කියන මේකටත් ABCD කියන දැන් සමහරවිට ඔයගොල්ලෝ මෙතෙන්ද ලියලා ඇති A B C D කියලා A B C D කියලා මේකට එනකොට ලියලා ඇයි D C D A කියලා මේකම එකයි ඉතින් ඒක ඔයගොල්ලෝ දැක්ස වෙනවා ඔය දෙකම කියන්නේ ABCD තමයි කියලා ABCD කියනවා එතකොට දැන් බලන්නකෝ මෙයා සමානයි මේකෙන් බාගෙට මෙයා සමානයි ඒකෙම බාගෙට මේ දෙකම එක उदाह करें।